තාත මොකද දැන් සැලොන් එක වහලා දාලා ගෙදර නතර වුණා. ඒකනම් පුතේ ඉතින් පොඩ්ඩක් අනේ රන්දික මහත්තයෝ මම වැඳලා කියන්න. මොකද්ද කපිල මාමේ? වඳින්නේ? මම වැඳලා උත්තරක් දෙන්න. හරි හරි අනේ වඳින්න ඕනේ නැහැ. මොකද්ද කියන්නකෝ යා? රන්දික මහත්තයෝ මේ රන්ජියගේ තමයි මේ කඩ වීදියේ මට හයියක් උනේ. මම කඩේට ආවි හරි ආදරෙන් ආසාවෙන් රන්ජියගේ ඉන්න නිසා. මේ සැලුන් එක කැඩුවා ඈ රංජිත් අය ගෙදර ඉන්නවා මං තනි වෙනවා රන්දික මහත්තයා මට ගුරු අරුකම් දුන්නේ ඔක්කොම කරේ මේ රංජයයි එතකොට මට මොකද්ද වෙන්නේ ලොකු පුතේ දැන් මම උත්තරයක් දෙන්න ඕනද නෑ 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 තාත්තා උත්තර මොකුත් දෙන්න ඕනේ නෑ තාත්තා දිගටම සැලුන් එක කරන් යා කපිලෝ ආ වරෙන් මම ගානින් උඹට තේ එකක් අරන් දෙන්න යා සේපාල් අපිට හුඟ කරේ මූත් කරන්න බැරිව නේද බා? ඒ මොකද්ද? මේ මොකද්ද කියන්නේ බා ඉතින් මේ පාටියක් වගේ එකක්. අනේ අර මාත්‍යා දණ ගහලා වඳින්න මට නම් බෑ මගේ රස්සාව නැති කරගන්න. එච්චරයි. ඒ බා ඔච්චර බය? බය කියන්නේ බාඩි බී ලහුණුත් එහෙම ලොකු මහත්තයා අපි දෙන්නා මේ ලොල දායි. එහෙම දෙයක් නෙමෙයි මං කිව්වේ. අපි එළියට යමු. එක උඹලා ගෙදර බොමු නැත්නම් අපේ ගෙදර බොමු ඔය හන්ද මාත්‍යා ඇයි ආරංචිනුත් එහෙම යකෝ මේක අපේ නිදහස ඈ මේක අපේ නිදහස අපි මාංශවල හම්බ කරනවා පඩි ගන්නවා ඒ පඩිසල්ලුන් අපිට ඕන දේ කරන්න පුළුවන් උඹට කරන්න පුළුවන් මටත් කරන්න පුළුවන් ඒක නවත්තන්න කාටවත් බෑ ඔය කතා වෙන ගැත්තක් තියෙනවා ඒකනේ කියන්නේ ආ අනුරයා ගුණෝනා මොකද ඔය බෙරි හන්දීම ලුකුණෝනා ඉතින් මේ අද අපිට පඩිනේ ඉතින් ඉතින් ඒ පඩිසල්ලු වලින් අපිට ඕන දෙයක් කරන්න පුළුවන් ලුකුණෝනා බලට පඩි කීයක් විතර හම්බ වෙනවද දැන් 5000ක් වැඩි කරලා ලුකුණෝනා මේ මාසෙ මොකක් කියන්නේ ඔව් හරියට කියපන් මේ වකවානුවේ කීයද පඩිය කියලා මේකෙන් ලුකුණෝනා මට රුපියල් 55000ක් හම්බ වෙනවා සේපාට 55000ක් හම්බ වෙනවා ලුකුණෝනා වතුරක් දෙන්නද තියාගනින් උඹේ වතුර. හා පොයි සීවරන් දෙයනේ. ලස්සෙකුත් 10ක් හම්බ වෙනවා. ඒක තමයි තොපි මේ ලස්සෙට කොඩිය දාගෙන ඉන්නේ. ලොකු මහත්තය එනවා. ලොකු නෝන ඔන්න අහන්න. අපි හොඳට මානසික වැඩ කරනවා. ලොකු මහත්තය ලාභයක් ලබනවා. අපිටත් ඉතින් පඩියක් හම්බ වෙනවා. මොකද්ද මොකද්ද කතාව? වාඩි වෙන්න මහත්තයෝ. ලොකු මහත්තයා. ලකුණෝන අහනවා අපිට පඩි කොච්චර හම්බ වෙනවද කියලා. ඔය මොකටද මුගේ පඩිය ගැන අහන්නේ? අනේ නිකන් ඇහුවේ මහත්තයා. නිකන්වත් අහඬුවමනාවක් නැහැ. මොකටද ඒව අහන්නේ? මෙයා මේ මට කොලොප්පම් කරනවා. මේ මේ මං කොලොප්පමන් නෙමෙයි කිව්වේ. ඇත්ත කිව්වේ. කරුණාකරලා යන්න මෙතනින්. හරි හරි. යන්නම් ඉති. උන්ට ඕන දේවල් තියෙනවා දැනගන්න. ඔය කොලොප්පන් අපේ ලොකුණා තේ එක අනේ බී ගනින් තේ මොනවද උබලකින් ඇහුවේ මේක ලොකු මහත්තයා අපෙන් අහනවා පරිසල්ලි කීයක් හම්බුණාද කියලා ඉතින් අපි කිව්වා බලත් මහා මෝඩයි නේ බං පඩියක් අහලා හූල්ලන මිනිහෙකුට තමන්ගේ පඩිය ගැන කියනවාද උබලට ඒවා yaad වෙන්නේ නැහැ ඊට පස්සේ ආ කපිල මාමේ
කවුද මේ? මාර. ආ මේ දුරම් පුතේ යාළුවනේ. ඔව් ආවේ. ආ. මේ මොකද මේ පැත්තේ ඉස්කෝලේ ගියේ නැති? අනේ නෑ මං අද ගියේ නෑ. මම මේ ආවේ කට්ටි ඉස්කෝලේ ඇරලා ඉන්නේ මේ පැත්තේ ඉන්නේ ඒකයි. ඔව්. ඒක නම් ඇත්ත. මෙන්න ඉස්කෝලේ ඇරලා ඉන්න වෙලාවනේ. ඉන්න ඕන කට්ටි ඉන්නේ වෙලාවේ. මේ මං දවා මේ අරුණාල ඉක්මනට එන්න බෑ නේද? මට මේ වස්ස කම්මැලි. ඈ කම්මැලි? එන මාත් එක්ක යමුද කඩමණ්ඩි පැත්ත? අනේ දැන් බෑ. මම මේ දුන්නා ආපු ගමන් ගෙදර යනවා. එන්න. හැබැයි පුතේ මට දැන් කඩමණ්ඩියට යන්න ඕන. කමන්නේ මාමා යන්නේ. මම මෙතන ඉඳලා කමන්නේ. තියම් මොකද වෙන්නේ? අන්න මේ අම්මා ගිය ඇතුළේ ඉන්නා. තේකක් එන්නේ නෑ නේද? ඈ තේරන්න ඕනේ. එන මම යනවා. හරි. පරක් වෙන. යනවා. විශ්වාසයෙන් මැලිබන් කිරිම දෙන්නේ මැලිබන් මෙල්ක්‍රො සම්පූර්ණ යොදුන් සහිත කිරිපිටි සුපිරි මිල රුපියල් 940යි පෝෂණයේ වේලක් පිළිඳ මැලිබන් යහ පෝෂ ග්‍රෑම් 50 පැක් එක රුපියල් 50ට මොනවද තෝසේ මේ කරන්නේ? ඇයි ඉතින් මං කිව්වේ උදේ ඉස්කෝලේ යන්නේ නැහැ කියලා. ඉතින් කියන්නේ ඉතින් උඹලා ඉස්කෝලේ ලැලා නැහින්ද මට පාළු වෙන්න මං ආවේ බලන්න. අයියෝ දුනවාගේ අල්ලන හොඳටම පිස්සු හොඳේ. ඒගොල්ලෝ උඹට ගෙදර ඉඳන් පාඩම් කරන්න තිබ්බනේ. ඈ? ඔව්. උඹලා නම් මට පාඩම් කරන්න කියන පුත්‍රයාගේ මූණ. කරගත්ත කවිෂයි දුලාන්නයට පාඩම් කරන්න කිරි කියන වැඩි හොඳ ඉබ්බගෙන් පියාට ඉලන එක හරිද ඔයගොල්ලෝ ගියදුල් යන්නකෝ යන්න යන්න ඔබ මේ පැත්තේ කරගෙන වැඩි කර කුණී කවුද මම්මි උඹ බලන්න නෑයි මොන සැකයි ටික අනේ මේ ජමයි යන්න ගෙදර මට මේ බඩගිනිත් එක්ක හරි හරි මොකද මේ කේන්ති ගිහිල්ලා තරහ එන්නේ නැහැ කියලා මේ කවිෂ ඔය මෙහෙද හිටියේ ඔව් උදේ ඉඳන් ඔව් නෑ මං උදේ ඉඳන් අර ඇලට ගියා දුලට ගියා ඊට පස්සේ මෙහෙට ආ මේ මෙයාට පිස්සු දනේ ඒක තමයි අරගි මේ දැන් මත් එහෙනම් ගෙදර යන්න. ඒ කන්න දෙන්නේ නැද්ද? නෑ නෑ අනේ ඕනේ නෑ මේ. අපි යන් මේ අපි යනවා. නෑ නෑ දිදේ කරන්නේ මම මේ දෙනවද කියලා බලන් ඉල්ලුවේ. අයියෝ අපි යනවා. උඹලා හිතන්නේ උඹලා කරන්නේ බිනක් කියලාද? මොකද්ද? පොඩි ආම්දුරු නාවන එක? බිනක් නේද අපේ ආම්දුරුනේ? ආම්දුරු නාවන එක උපස්ථාන කරන එක නම් ඉතින් බිනක් තමයි චූලා. ඕ ඒක බිනක් හැබැයි ඉතින් මුන් ඔය කරන්නේ පොඩි කාලේ ඇරියස් මතක් කළා. මේ හාමුදුරුවනේ මම මිලාන්ට කියලා දෙන්නද මේක පිනක් වෙන විදිය? කියමුකෝ බලන්න. අවසරයි අපේ හාමුදුරුවනේ පොඩ්ඩක්.
පොඩි හාමුදුරුවන්ට ඉතින් මේක මූන්ටම කියන්න වෙනවා. මේ පොඩි හාමුදුරුවෝ නාන්නේ. පන්සලේ ඉන්න බෑ මචං ලොකු හාමුදුරුවෝ. හරිද? සිරිපාල මම පැත්තටවත් එන්නේ නෑ මචං. මේ මල්ලල නෑ වෙ නැත්තම් නාන්නේ නෑනේ මචං. ඉතින් මේක ඒ විදිහට තමයි මිලන් පිනක් එන්නේ. මේ 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 කතා කතා කියන්නේ බාබා හාමුදුරුවෝ ඉස්සරහ. දිනුවටනේ මචං. මෙහෙමයි ඉතින්. ගන්ධිකයි චූලයි දෙන්නා මගේ පොඩි කාලේ ඉඳලම යාළුවෝනේ. ඉතින් අපි අතර ගිහියෝ පැවිද්දෝ කියලා එහෙම වෙනසක් තිබුණේ නැහැ. ඒ තරම් බැඳීමක් තිබුණේ නේද? අපොයි ඔව් නැත්තම්. ඇත්තටම හාමුදුරනේ එහෙම කරාම පව් සිද්ධ වෙනවද? මන්න හිතන්නේ නෑ රන්දික. චේතනාහම් බික්කවේ කම්මං වදාමි. සෑම කර්මයක්ම ඇති වෙන්නේ චේතනාව මුල් කරගෙන. ඒකනේ හාමුදුරනේ. අපි ඉතින් ඔබ වහන්සේටවත් ශාසනයටවත් අගහුරවයක් අහිතක් හිතාගෙන මේ දේවල් කරනව නෙවෙයිනේ. එහෙම කියලා ඉතින් හිත හදාගනි දන්දික. ඒ මොකද එහෙම කියන්නේ? නෑ ඉතින් උඹලා අපි මේ පන්සල්ට කරලා තියෙන දේවල් වල හැටියට අනිවාර්යෙන් අපි දෙන්න ඉපදෙන්නේ ලබන ආත්මෙ මචං. අර බුදුමැදුරු උස්සගෙන ඉන්න බහිරවයෝ දෙන්න වෙලා අනිවාර්යෙන් බලහංගු නැද්ද කියලා. ඒ මොකද චූලා එහෙම කියන්නේ? ඒ මොකද චූලා එහෙම කියන්නේ කියන්නේ හාමුදුරනේ ඉතින් අපි අර දානශාලාවට ගින් දානෙම කොච්චර කාලයක් ඇද්ද? ඉතින් ඒ හොරෙන් නෙවෙයිනේ. ආ ඒකනේ හාමුදුරනේ නේද? මමනේ කියන්නේ කන්න කියලා. ඔව්. හාමුදුරුවෝ කියන්නේ ඉතින් අර දානි භාජන වල ඉතුරු වෙලා තියෙන ඒවා කන්න කියලා. ඔව් ඉතින්. ඒවා විතරක් නෙමෙයිනේ ඉතින් අපි ගිහින් කන්නේ. ඉතින් තව මොනවද? මේ ඇතුලේ කබඩ් වල දාලා තියෙන අර චොකලට් ඒවත් කෑවනේ අපේ හාමුදුරුවෝ. ඒවත් කෑවද? මේ මූ තමයි අපේ හාමුදුරනේ කෑව විතරක් නෙමෙයි මූ සාක්කුවලත් දාගෙන මගේ සාක්කුවලටත් දැම්ම අපේ හාමුදුරනේ. අප්පෝ චූලා උඹලා නම් අප්පෝ. හැබැයි ඉතින් එහෙනම් කර්මය විපාක දෙයි. ඇත්තමද අපේ හාමුදුරනේ? නෑ නෑ මම විහිළුවට කිව්වේ. එහෙනම් කවුද? මේ එහෙනම් අපි හාමුදුරුවන්ගේ තව පොඩ්ඩක් නාවමු. අපේ පව් හේදිලා යන්නත් එක්ක. ඒක හොඳයි. සබංග සබංග. බත් ගන්නවා නෝ අපි පව් හේදෙන්නේ. ඕන්නෑ. මම පව් කරලා නෑ වැඩි වැඩ. අලුත් මෙලිබන් ක්‍රීම් ක්‍රැකර් වැඩි ක්‍රීම් රසක් රස බ්‍රේක් එකක් ජාත්‍යන්තර ළමා රෝග විශේෂඥයින් විසින් සානිකව තාවුරු කළ පෑස් බේබි. Horizon Campus 2024 Intake 2 register now. මේ මොනෝස්ත්‍යා ප්‍රින්සිපල් මොනවාද ගෙදර යන්නේ නැද්දනේ මේක බදාගෙන ඉන්නේ දැන් බලන්න කො වෙලාව කීයද කියලා මේ අයියෝ මේ මන් දන්නේ නැහැ ප්‍රබෝධ මේක නම් ලොකු ප්‍රශ්නයක් වෙනවා අපිට ඇයි ඇයි කියන්නේ දැන් අද මීටින් එක වෙලාවේ ඒගොල්ලෝ ඔක්කොම එක පැත්තක් අපි දෙන්න තනි වෙලා ඉතින් ඔයයි මායි ඒකල් නම්ම තනි වෙලා නේ හිටියේ මේ අලුතෙන් තනි උනේ හරි හරි වෙනදත් තනි වෙලා තමයි හිටියේ ඒ වුණාට තේරුන්නේ නැද්ද අපි දෙන්න අද හොඳටම අසරණ වෙලා තනි වෙලා හිටියේ කියලා. ඒක නම් ඇත්තයි ති. මේ අපි මේ යන ක්‍රමය වෙනස් කරන්න වෙනවා. වෙනස් කරන්න? ඔව්. කොහොමද? අපි මේගොල්ලන්ට උදව් කරනවා වගේම. හැබැයි අපි උදව් කරන්න ඕනේ නැහැ. හරි හරි ඒක උනේ. අනිත් එක ඉතින් මේ වැඩි කාලයක් නොගිහින් අපිට ළමයි ඉස්සරහත් නෝන්ඩි වෙන්න වෙනවා මේ විදිහට නොගියෝ. ඔයා දන්නේ නේ. මට ওই වැඩේ වුණානේ දෙපාරක් විතර. අයිය. මේ දැන් මොකද්ද මේගොල්ලෝ මේ කරන්නේ? ඇයි? ප්‍රොජෙක්ට් එක බැලුවේ නැද්ද? මෙයාලා මේක හදලා තියෙන්නේ අපේ අමතුමාට විරුද්ධව. ඈ? ඔව්. ව්‍යාපෘති හොඳට බලන්න ඕ ගිහින්. මේ දෙයි ඒක වෙන්න දෙන්න බෑනේ. ඒක වෙන්න දෙන්න බෑ තමයි. දැන් ඒ වැඩේ හරි ගියොත් එimhe අපේ අමතුමාගේ වැඩේ හබක් වෙනවා. මේ ඒක නම් හරියන්නේ නැහැ. ඈ? එනෝ 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 එනෝ. හැබැයි මේමයි මිනිහා ඉතින් හොඳටම ඇඳලා ඉන්නේ. ඇඳලා කියන්නේ හොඳම එකෙන් ඇඳලා ඉන්නේ.
ඒ වුණාට ඉතින් අපි අපේ පාඩු ඉමු මිනිහට එක දීලා අපි යමුකෝ. එදවයි මට කාගෙන ඉන්න බැරි එක දෙනවා කියන්නේ ඉතින් හරි අමාරු කම. එනවා එනවා. මොනවද අනේ මෙච්චර කම් කොච්චර වෙලාද කියලා බලන්න. ආ. මොකෝ මේ? දැන් යන්න නැද්ද ගෙදර? නෑ සර් ඉතින් සර්ලා මාන්සලා ඉතින් මෙව්ව මේ හදන්න යද්දි අපිට එහෙම යන්නත් බෑනේ සර් පොඩක් හම්බෙලා යන්න කියලා මේ හිටියේ. ඇයි? මොකද කාරණේ? කාරණේ නම් මෙන්න මේකයි සර්. දැන් අර සර් හවස මීටිමක් තිබ්බනේ. ඔය මීටිම ආගෙන හිටියාම සර් නිකන් තේරුණා නිකන් ඒ සර් බැන්නේ නිකන් අපිට වගේ කියලා. එහෙම හිතනවාද? මේ ෂාර් සර් කියත්තා මට ඒක ටච් වුණේ නැත්තම්. ඔව් සර්. එහෙම හිතුණා නම් ඒකට මොකක් හරි හේතුවක් ඇදිනේ ඒව හදාගන්න නේද? නැස මේ අපි සර්ගේ වැඩේට උදව් කරනවා සර්. ඔව්. සර් මේමයි. කටින් කියන එක නෙමෙයි වැදගත් ක්‍රියාවෙන් ඒක ඔප්පු කරන එක නේද? නෑ නෑ හරි සර් දැන් සර් අපිට කරන්න ඕන දේ කියන්න සර් අපි ඒ ටික කරන්න නේද? ඔව් කරන්නක. අපි කරමු. දැන් මං අර රැස්වීමද කිව්වේ ව්‍යාපෘති බෙදලා දුන්නේ ඒව ටික කරන්නකෝ. හරි සර්. මේ අනික මතක ඇතුව ඒ ටික මේ ඇමතිතුමාටත් යවන්න. ඈ? ඇමතිතුමාට? එයාට මොකටද සර් යවන්න? දැනටවත් කොහොමත් යවලා ඇදිනේ. අයියෝ අපි එහෙම යවන්නේ නෑ සර්. කොමරි ඔක යයිනේ. ගියොත් ඉතින් ඔගලංගෙන් කියලා අපි දන්නවා. අනේ නෑ සර් අපි දැන් එහෙම නෑනේ. අපි ඉතින් ඔය ඉස්සර ඉතින් නොමග ගියා තමයි ඉතින්. දැන් අපි එහෙම යවන්නේ නෑනේ. ඔව් සර්. හරි. ඔගොල්ලෝ එහෙම කියන්න. නමුත් ඉතින් ඔය දෙන්නයි එමත්තුමා අතර තියෙන සම්බන්ධයේ ආය කාටවත් හංගන්න දෙයක් තියෙන එක නෙවෙයිනේ. රජයේ පොලි රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය Horizon Campus ලියාපදිංචිය දැන් සිදු කෙරේ. අමතන්න 0711174174. මට මේ දඬුවම බිඳලා හොඳටම ඇති සර්. ජෙරන් සර්. දඬුවම් බිඳ ඇති කියලා චූදිතයට තීරණය කරන්න බෑ නේද? රන්දික මේ කවුරු හරි අනුග්‍රාහකෙක් මේ ගමට ගෙනවද? මං? ඔව් ඔව් ඔව්. නෑ. මම තුමාට කවුද කිව්වේ?